නම වැදගත් මේක. දැන් අපි සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, සුද්ද වෙන්න පුළුවන්, අප්‍රිකන් වෙන්න පුළුවන්, අරේබියන් වෙන්න පුළුවන්, කවුරු වේවා ලෝකේ ඉන්න හැම මිනිසයම පව් කරපු මිනිස්සු. හරිද? පාපය කියලා කියන්නේ මොනවද? බොරු, වංචාව, ඊර්ෂ්‍යාව, උඩඟුකම, සල්ලාලකම, අපරාධ, අයුක්තිකම, බේබෙදුකම, ඒ වගේම නරක පුරුද, මේවට ඇබ්බැහි වෙලා ඉන්නව සියලුම දේ පාපය. දැන් තියෙන ප්‍රශ්නේ මොනවද නම්, මේ පොළොවේ මේ වගේ පාප ගුණාංගවල නැති මිනිස්සු කවුද කියන එක. පිටවදනේ සගවර සමෝරේනේ අපි දකිනවා මේ පොළොවේ කිසි කෙනෙක් පව් කරපු නැති මිනිස්සු නැහැ. හැමෝම පව් කරලා ජීවිතේ දුක් විඳින සිටිනව මිනිස්සයා. ඒක එක දුක තමයි. මිනිස්සයන් පාපේ නිසා මැරිලා ඔන් යන්නේ අපායට. මොකද ස්වර්ගය කියලා කියන්නේ, ස්වර්ගය කියලා කියන්නේ, ස්වර්ගය කියලා කියන්නේ සුද්ධ ස්ථානයක්. ඒ සුද්ධ ස්ථානයට පව් කියලා කියනව මරද කරපු මිනිස්සු, අපිරිසුදු මිනිස්සු, අකීකරුණා මිනිස්සු, දේව නීතිය කඩපු මිනිස්සු එතෙන්ට යන්න බෑ. මේක දෙවියන් වහන්සේ මිනිසයන්ට පොළොවට දීලා තියෙන උපදේශවල විතරක් නෙමෙයි, සත්‍යතාවය. ඉතින් පව් නැති මිනිස්සු කවුරුත් මේ පොළොවේ නේ සගවර සහෝරියනි. පව් කරපු මිනිස්සු හොයාගෙන ඉන්න අනේ මම කොහොමද මෙතන ගැලවෙන්නේ? මට කොහොමද ගැලවෙන්න පුළුවන්? අනේ මාව කවුද දරවන්නේ කියලා මිනිස්සු අද හොයාගෙන ඉන්නවා ගැලවීමකට. මේ ආරිදාස සහෝරයා අවුරුදු කීපයකට පෙර මේ සුද්ධෝ දෙවියන් වහන්සේගේ මේ සුබ පණිවිඩ ගැන අසලා විශ්වාස කරලා ඔහු මේ දේ පිළිගන්න කැමති වුණා. ඔහුගේ ජීවිතය වෙනස් වුණා. ඉතින් අපි පව් කරගෙන හිටපු මිනිස්සු ලස්සන්ට අපි ඇඳගෙන ඉන්නවා. අපිට ගෙවල් දොරවල් තියෙනවා, සල්ලි තියෙනවා, හැමදේම තියෙනවා. මරුණාන් පස්සේ යන්නේ බොහෝ අය අපායට. ඇයි කියලා කිව්වොත් තමා කරපු ඒ පාපේට ගැලවීමක් නැහැ. ඉතින් මෙතන මේ ලස්සන බයිබල් සිද්ධියක් අපි කියවුවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පොළවේදී උන්වහන්සේ කියපු සත්‍ය කතාව මොකද? ඒක මනුෂ්‍යයන් දෙන්නේ හිටියා. ඒක එක්කෙනෙක් හොඳ පෝසත් මිනිසෙක්. ඒ පෝසත් මිනිසයා හොඳට ජීවත් වුණා. සැප ජීවිතේ ජීවත් වුණා. හොඳට යන්න බැරි තරමට ඔහු සැපෙන් ජීවත් වුණා. එක දවසක් ආව ඔහු මැරුණා. මැරුණා පස්සේ ඔහුගේ ආත්මය ගැන දෙවියන් වහන්සේ පෙන්නනවා. ඔහුගේ ආත්මය ගිහිතියන්නේ දැන් ඔහු ඉන්නේ ගින්දර උඩ ඉන්නේ ඔහු. ඒ කියන්නේ අපායේ ඉන්නේ. එතකොට ඔහු වේදනාව විඳිනවා. දැන් වේදනාව විඳගෙන දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් අහනවා. අයියෝ ස්වාමිනේ මට මෙතන ඉන්න බෑ මාව ගලවන්න කියලා. අනේ මට මෙතන ඉන්න බෑ වතුර තිබයි මට වතුර ටික දෙන්න කියලා. හැමදේම ප්‍රතික්ෂේප කරා දෙවියන් වහන්සේ ඔහුට. ඒ කියලා කිව්වොත් තමාගේ කැමැත්තට මේ පොළොවේ ජීවත් වීගෙන ඉන්න මිනිස්සුන්ගේ අවසානය මෙන්න මේකයි. තේරෙනවද සහෝර සහෝරියනි? මේක ඉතාම හැමෝටම වැදගත් පණිවිඩයක්. මේ තමාගේ කැමැත්තට ජීවත් වීගෙන මට ඕන විදිහට මම ජීවත් වෙනවා. මම ඕන විදිහකට බොනවා, ඕන විදිහට කුණුවරුප කතා කරනවා, මට ඕන විදිහකට මම පව් කරනවා, මට ඕන විදිහට මම අපරාධ කරනවා කියලා මිනිස්සු තමාගේ චණ්ඩිකමට, තමාගේ ධෛර්යය, තමාගේ කැමැතට හැමදේම කරගෙන ඉන්නවා. හිතවතුනේ ඕක හරි භයානක දේවල්. නැවත ඒක තමාගේ ජීවිතයට ඇවිල්ලා බලපානවා. ඉතින් මෙතන ඉඳලා අපිට ගැලවීමක් ඕනේ. අපි මිනිස්සුන් වෙන්න අවශ්‍යයි. අද අර එක කවිවරේ කිව්වා මිනිස්සයා සත්තු වගේ ජීවත් වෙනවා කියලා. හේතුව මොනවද? අද ඒ තරමට දරුණු වෙලා මිනිස්සු. තොරකම, වංචාව, දූෂණය අද වැඩි වෙලා. ඉතින් මේකට නෙමෙයි දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා තියෙන හිතවතුනේ. මේක තේරුම් ගන්න. මේක ආගමක් නෙමෙයි. අහස පොළොව මවපු, අපිව මවපු දෙවියන් වහන්සේ අපිව දරවා ගන්න ආවා වූ යේසුස් වහන්සේ කියන පණිවිඩය මේක. එතකොට ඔහු ඉල්ලීමක් කරනවා. ස්වාමිනේ අනේ පොළොවේ මගේ සහෝදරයන් ඉන්නවා, මගේ දෙමෝපියන් ඉන්නවා, මගේ පුතුන් ඉන්නවා, මගේ යාළුවෝ ඉන්නවා. ඔවුන් දන්නේ නැතුව නටාගෙන ඉන්නේ පොළොවේ.
உண்மை ஸ்தானேட எண்ணத்துவ இன்னொன்னு எவனிசா தேவிந்துனி ஒவ காவாரி மெத்ரிந்தல யவன்ன கேல இல்லிமா கரணோ ஏ நாஸ்ரஸ் கியன புக்கலயா இதன ஹிட்ட யாவ யவன்ன கேல இல்லிமா கரணோ எதபொட தேவியன் வாசே எக பிரதிட்சேப கல இதவதுனே தேவியன் வாசே மே பொலவே அபிட தீலா தியனா ஹிருத சாட்சி தீலா தியனா அபிட தேவியன் வாசேக மக பேன்னிமே அபிட தீலா தியனா දෙවියන් වහන්සේක දාසියන්ව උන්වහන්සේ මේ පොළවේ තවත් තිබෙනවා. ගොඩක් අය හිතනවා මේ ක්‍රිස්තියානි කියලා කිව්වම ආගමට හරවන මිනිසු කියලා. නෑ සිතෝතනේ. ඒක අවශ්‍ය නෑ. එහෙම එකක් කරන්න අවශ්‍ය නැහැ. ඒක ජරා වැඩක් එහෙම කරන එක. ආගමට මිනිස්සු හරව ගන්න එක තේරුම මොනවාද? මොකද ප්‍රයෝජනය? කිසිම දෙයක් නෑ. හේතුව මේකයි. ගැළවීම. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ මිනිස්සුන්ට ගැළවීම දෙන්න පාපේ සාපේ ඉඳලා. මේක ආගමක් නෙමෙයි. ආගමට හරව ගන්න එක නෙමෙයි මේ පෞකාර මනුස්සයන්ට ගැළවීම අවශ්‍යයි හැමෝම දන්න දෙය තමයි ගොඩක් හාමුදුරුවරුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඒ හාමුදුරුවෝ බව කියන දෙය තමයි යේසුස් වහන්සේ මේ පොළවට ආවේ පෞකාරයන්ව ගලවා ගන්න කියලා. ඉතින් කවුද පෞකාරයා? අපි හැමෝම පෞ කරපු මිනිස්සු. පෞ කරන්නේතුව හිටේ ඉන්න මිනිස්සුන්ට යන්න පුළුවන් ස්වර්ගයට. ඉතවතුනේ එහෙම එක්කෙනෙක් මේ පොළවේ එක්කෙනෙක්වත් නැහැ. පව් කරන්නේ නැතුව ජීවත් වෙන මිනිසු. ජීවත් වෙන අය පාපෙන් ජීවත් වෙන්නේ. සමහර අය වෙලාවකට විහිදම 70ක් හොඳින් ඉන්න පුළුවන්. සමහර කට්ටිය 80ක් හොඳින් ඉන්න පුළුවන්. සමහර කට්ටිය 90ක් හොඳින් ඉන්න පුළුවන්. හැබැයි ඉතුරු 10 නැහැ. ඒකයි ඕන තියෙන දුර්වලකම. එතකොට අපි කරන පාපය මිනිසු කරපු පාපය ඔවුන්ටම නැවත ඇවිල්ලා බලපානවා ජීවිතයට බලපෑම් ඇති කරනවා ප්‍රශ්න ඇති කරනවා සමාධානය නැති වෙනවා ලෙඩ රෝග ඇති වෙනවා විවිධ ප්‍රශ්න ඇති වෙනවා ඒ පාපයේ එකයි උන්වහන්සේ කියන පාපයේ කුලිය මරණයක් විතරක් නෙමෙයි ඒ පාපයේ කුලිය ඒ කියන්නේ ප්‍රතිඵලය ඇවිල්ලා මිනිසයන්ට බලපෑම් ඇති කරනවා විනාශය කරනවා හිතවතුනේ සහෝර සහෝරියනේ යේසුස් වහන්සේ මේ පොරවට ආවේ ආගම වෙනස් කරන්න නෙමෙයි පෞකාර මිනිසයන්ව ගලවා ගන්නට. තේරෙනවද? පෞකාර මිනිසයන්ව ගලවා ගන්නට. ඉතින් මේක තේරුම් ගත්ත කට්ටිය ඒක පිළි අරගෙන ජීවත් වෙනවා. තේරෙනවද? ඉතින් මේ දේ තමයි මේ ආරිදස සහෝදරයා ඒ පවුලේ ඉන්න කට්ටිය තේරුම් ගත්තා. තේරුම් අරගෙන අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ වගේ සහෝදරෙක් තමයි ආරිදස සහෝදරයා. ඌ අපි සමග සිටියා. නිතරම එනවා දෙහෙමේ වලට අපිත් එක්ක සහභාගී වෙනවා හොඳ සහභාගීකම් පවත්වාගෙන හිටියා ඒ වගේ සහෝදර අපෙන් දැන් ඉවත් වෙලා කීන් තියනවා හැබැයි අපි විශ්වාස කරනවා ਉਹ අපායට නෙමෙයි ස්වර්ගයට යනවා හේතුව ਉਹ කරපු වරදවල වලට යේසුස් වහන්සේ තමගේ ජීවිතය දීලා ඒ ණය ගෙවලා ඉවරයි ඒකයි උන්වහන්සේ කියලා කියන්නේ ඉතින් ඒ ණය පාපේ කියලා ණය ගෙවන්නේ කෙනෙක් ඕනේ ඒක තමයි යේසුස් වහන්සේ අපේ පවුලට සමාව දෙන්න අපේ ජීවිතේ බේරා ගන්න අපේ ණය ගෙවන්න යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ මේ පාපේ ඉඳලා බේරෙන්න ඕනේ නම් අපි කරපු පාපේට සමාව ඕනේ නම් යේසුස් වහන්සේ අපේ හදවතට එන්න අවශ්‍යයි කාගේ තුල වුණත් උන්වහන්සේ ওই හදවත වුණත් උන්වහන්සේ එන්න සූදානම් ඒකෙ තියෙන්නේ අපි විශ්වාස කරලා උන්වහන්සේ ආරාධනා කරන්න ඕනේ මේ වෙලාවේ මම මෙතන ඉන්න ඔබේම කියලා වෙනුවෙන් මේ නිවසය වෙනුවෙන් අපි යාත්‍රා කරන්න යනවා. අපි මොහොතක් ඉස නම එස්වාසා අපි යාත්‍රා කරමු. මාදරේ යේසු මහා Amen.
පියාණනේ මේ වෙලාවේ මේ වචනේ ඇසුවාම සියලුම සහෝදරයන් සහෝදරයන් උදෙසා ඔබ යාත්‍රා කරන පියාණනේ ඔබ වහන්සේ මේ ලෝකයට ආවේ ආගම හරවන්න ඕහෝ මිනිසයන් සතුටුපත් කරන්න නෙමෙයි පියාණනේ ගැළපීම දෙන්න ඒ ගැළවීම පාපයෙන් සාපයෙන් ඉන්න මිනිසයන්ව ගලවා ස්වර්ග රාජ්‍ය අයිති කරගන්න පිණිස යහපත් ජීවිතයක් දෙන්න ඔබ ආවේ යන්නේ මෙතන මේ වචන යසුවා සියලු දනාටම ඒ දේ ලැබෙන පිණිස ඔබ වහන්සේ උපකාර කරන්න විශේෂයෙන් සහෝදර ආර්යදාසක පවුලේ ඒ සහෝදරයාගේ බිරිඳද ඒ දුවනද පුතුන් ඒ වගේම මුණුපුරන් ඒ වගේ නෑදෑය අසල්වාසී යාළුව හැම එකනා වෙනුවෙන් අපි යාත්‍රා කරනවා යන්නේ ඔබ වහන්සේ ඕන සනසන්න ආශිර්වාද කරන මේ දක්වා මේ හැම වැඩ කටයුත්තම කරගන්න පිණිස ඔබ වහන්සේ අපිට උපකාර කරලා දෙනවා ඔබ වහන්සේට ස්තුති කරනවා කියන්නේ ආශිර්වාද කරන මඟ පෙන්නා ශුද්ධ වූ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාත්‍රා කරනවා දෙවි ඥානනේ ආමේන් ඔබ සියලු දෙනාටම ජේසු පිටයි